ආයුබෝවන් My Dream YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඔයාලව දැනුවත් කරන්න යන්නේ CMA ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය ගැන. කැනඩාවේ සීමා තාක්ෂණය සමග වර්ෂය 2000 දී පමණ ශ්‍රී ලංකාවේ CMA ශ්‍රී ලංකා ආයතනය ආරම්භ කළා. පාර්ලිමේන්තු පනතෙන් සංස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ එකම කළමනාකරණ ගණකාධිකරණ ආයතනයක් තමයි මේ CMA කියන්නේ. ගණකාධිකාරීවරයෙකුගේ කාර්ය වන්නේ ව්‍යාපාරයක හෝ සංවිධානයක මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු රැස් කිරීම, පෙළ ගැස්වීම හා විශ්ලේෂණය කරමින් අනාගත වර්ධනයට ලාභ තහවුරු කිරීම මගින් ඒ සඳහා උපාය මාර්ග තීරණය කිරීම. CMA මගින් අද පවතින වෘත්තීය ලෝකයේ වෘත්තිමය මාවත් සඳහා අඩිතාලමක් සකස් කරමින් ලෝම පිළිගත් සහතිකයක් පිරිනමනවා. CMA පාඨමාලාවේ සාර්ථකත්වයට මූලික සංකල්පය වන්නේ අවම පිරිවැය සහ පිළිගැනීම. ඇයි අපි CMA පාඨමාලාව තෝරාගත යුත්තේ? රජයේ අනුමැතිය ලැබෙනවා. අවම පිරිවැයක් යටතේ පාඨමාලාව කරන්න හැකියාව තියෙනවා. සියලුම අධ්‍යයන වසර දෙක තුනක් ඇතුළත සම්පූර්ණ කරගන්නත් පුළුවන්. කැමැති මාධ්‍යකින් හැදෑරීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ට දේශීය හා විදේශීය වෘත්තිමය ඉල්ලුමෙහි වර්ධනයක් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම තමයි CMA ධාරියෙකු ප්‍රමුඛත්වයෙන් සහ සුපිරි කණ්ඩායම් ක්‍රියාකාරිකයෙකු ලෙස පිළිගැනීමක් තියෙනවා. CMA ධාරියෙකු ව්‍යාපාරවල ප්‍රගති වර්ධනයේ වැඩි දායකත්වයක් සහ ප්‍රධානත්වයක් ගෙන කටයුතු කරන්න පුළුවන්. මොවුන් සාමාන්‍ය මූලමය වාර්තා සහ ගිණුම් පරීක්ෂකයෙකුට වඩා අනාගත දැක්මක් ඇති ව්‍යාපාර කළමනාකරුවකු ලෙස ප්‍රධානත්වයක් ගෙන කටයුතු කරනවා. CMA පාඨමාලාව ලෙවල් 5කින් සමන්විතයි. අපි බලමු මොනවාද ලෙවල් 5 කියලා. පළවෙනි ලෙවල් එක ෆවුන්ඩේෂනල් ලෙවල් එක. ඊළඟට ඔපරේෂනල් ලෙවල් එක. තුන්වෙනි එක මැනේජරියල් ලෙවල් එක. හතරවෙනි ලෙවල් එක ස්ට්‍රැටජික් ලෙවල් එක. පස්වෙනි ලෙවල් එක ඇපෙක්ස් ලෙවල් එක. මේ ලෙවල් 5ම සම්පූර්ණ කරාට පස්සේ ඔයාලට CMA පාඨමාලාව අවසන් කිරීමට පුළුවන්. වසරකට දෙපාරක් එක්සෑම් පවත්වනවා. මාර්තු මාසේ සහ සැප්තැම්බර් මාසේ. ඔයාලට පුළුවන් මේ එක එක ලෙවල් වලින් අවෝඩ්ස් ලබා ගන්න. ෆවුන්ඩේෂනල් ලෙවල් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට සර්ටිෆිකේට් ඉන් අකවුන්ටින් ඇන්ඩ් බිස්නස් ස්ටඩී කියලා අවෝඩ් එකක් හම්බෙනවා. දෙවැනි එක කම්ප්ලීට් කරාට පස්සේ ඩිප්ලෝමා සර්ටිෆිකේට් ඉන් අකවුන්ටින් ඇන්ඩ් බිස්නස් ස්ටඩී කියලා අවෝඩ්ස් එකක් හම්බෙනවා. තුන්වෙනි ලෙවල් එක කම්ප්ලීට් කරාට පස්සේ ඇඩ්වාන්ස් මැනේජ්මන්ට් අකවුන්ටින් ඇන්ඩ් බිස්නස් ස්ටඩීස් කියලා අවෝඩ් එකක් ගන්න පුළුවන්. හතරවෙනි ලෙවල් එක කම්ප්ලීට් කරාට පස්සේ ස්ට්‍රැටජික් ලෙවල් එක්සැමිනේෂන් සර්ටිෆිකේට් එක ලබා ගන්න පුළුවන්. අවසාන ලෙවල් එකේදී ෆයිනල් එක්සැමිනේෂන් සර්ටිෆිකේට් එක ලැබෙනවා ඔයාලට. අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. වෙනත් වෘත්තීය ආයතනවල රැකියාවේ නියුතු වෙන ගමන්ම මේ පාඨමාලාව කරන්න හැකියාව තියෙනවා ඔයාලට. ඔයාලට රාජ්‍යයේ හෝ පෞද්ගලික ආයතනයක හෝ මේ එක්ස්පීරියන්ස් ලබා ගන්න පුළුවන්. වසර 5කින් ෆලෝ මෙම්බර්ෂිප් එක හම්බෙනවා. ඒකට MCMB මෙම්බර්ෂිප් කියලා කියනවා.
ඒක ඔයාලගේ නම මුලට දාගන්න හැකියාව තියෙනවා. අපි බලමු CMA පාඨමාලාව සඳහා ඇතුළත් වීමට තියෙන ඕන සුදුසුකම් මොනවාද කියලා. අපොස උසස් පෙළ සම්මාන තුනක් සහිතව සමත්ව තියෙන්න ඕන. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය හා ඉංග්‍රීසි සමත්ව තියෙන්නත් ඕන. උපාධිය හදාරපු අයට මේ පාඨමාලාවට ඇතුළත් වීමට හැකියාව තියෙනවා. CMA වෙතින් ශිෂ්‍යත්ව පිරිනමනවා. ඒ අතුරින් කීපයක් ගැන මං ඔයාලව දැනුවත් කරන්න. උපාධි අපේක්ෂකයන් සඳහා පිරිනමන ගරු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරි ශිෂ්‍යත්ව ප්‍රදානය. පොලිසිය සහ ආරක්ෂක අංශවල තෝරාගත් පුද්ගලයන් සඳහා පිරිනමන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශිෂ්‍යත්ව ප්‍රදානය. පුද්ගලික හෝ රජයේ වෘත්තිකයන් සඳහා පිරිනමන ගරු අමාත්‍ය කින්සිලිටී වික්‍රමරත්න අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානය. පිටපලාත්වල උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් සඳහා කැනඩා තානාපති කාර්යාලය විසින් පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රදානය. CMA පාඨමාලාවට ලියාපදිංචි වීමට ඔයාලා එවන ඇප්ලිකේෂන් එකක් සමග ඔයාලගේ අධ්‍යාපන සහතිකවල පිටපත් සහ මුද්දර ප්‍රමාණයේ කලය ෆොටෝ දෙකකුත් සමග බැංකුවට මුදල් ගෙවූ රිසිට් පත ෆොටෝකෝපියකුත් එක්ක ලියුම් කවරේ වම් කෙළවරේ උඩ ඇප්ලිකේෂන් ෆෝ ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් කියලා ලියලා එවන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපි ඔයාලවද දැනුවත් කරේ CMA පාඨමාලාව ගැන. ඔයාලට මේ පාඨමාලාව ගැන තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් www.cma.srilanka.org වෙබ් අඩවියට ගිහින් තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් වෘත්තීය පාඨමාලාවන් ගැන තොරතුරුත් අරගෙන ආයෙත් අපි එන්න. ඉතින් ඔයාලට සුබ දවසක් ගිහින් එන්නම්.